ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණු උපදේශක හැටියට කටයුතු කරපු මහේල ජයවර්ධන මහතා ඊයේ දිනේදී සිය තනතුරෙන් ඉල්ලා සිටි බව වාර්තා වෙනවා. ඉතින් ක්‍රිකට් ආයතනයේ මේ පිළිබඳ ඊයේ නිල වශයෙන්ම තහවුරු කරාහු සිය ධූරයෙන් ඉල්ලා සිටින බව. ඉතින් මහේල ජයවර්ධන මීට පෙර කටයුතු කරේ මුම්බයි ඉන්දියස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරුවා විදිහට. ඒ අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණු උපදේශක ධූරය බාරගනු ලැබුවේ 2020 වසරේ සිට. කෙසේ වෙතත් ඔහු යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබිය ලෝක කුසලාන තරගාවලිය දෙකේදී ක්‍රීඩා කර ආකාරය පසුබෑම හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා සිටියදී බව වාර්තා වෙනවා. ඉතින් ඊට අමතරව නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරන විදිහට ක්‍රිස්ටල් ලෝඩ් මහතාද ඉල්ලා සිටීමට සූදානම්ෙන් සිටින බවයි වාර්තා වන්නේ. ක්‍රිස්ටල් ලෝඩ් මහතාගේ දුර කාලය පසුබිය ලෝක කුසලානෙන් අවසන් වීමට තිබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ වසරේ අවසානයේදී දීර්ඝ කාලයකට මුලින් කිව්වේ කෙසේ වෙතත් ඔහු එම ධූරය ප්‍රතික්ෂේප කරමින් ඉල්ලා සිටීමට නියමිත ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා තිබෙන. ඉතින් දැන් එන්න ක්‍රිකට් අර්බුදයේ දුර දෙක යන ආකාරයක් දක්නට ලැබෙන දැන් පුහුණුකරුවන් ඉල්ලා සිටිනවා. ඉතින් තරඟ ජයග්‍රහණය කරන වාහනයක් පේන්න නැහැ. ඉතින් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට මෙම දෙදෙනාගේ ඉල්ලා සිටීම පිළිබඳ ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න.